තමයි සිරිසේන විමලවීර මාස්ටර්. ඔහුගේ චිත්‍රපටයකට දායක වෙන්න ඔබට මුලින්ම අවස්ථාව ලැබුණා. මම හිතන්නේ ඒ අතීතයේ සිහිපත් කළොත්. ඔව් ඒ අතෙන් අපි සිරිසේන විමලවීර මාස්ටර් සිහිපත් කළ යුතුයි. මොකද මං නිවැරදිනම් මගිතේ ලංකාවේ චිත්‍රාගාරයක් ඉදිකළ ප්‍රථම තැනත්තා සිංහල ඔව් ප්‍රථම සිංහල සිරිසේන විමලවීර ඉතින් පුංචම්මා කියන චිත්‍රපටයක මම රඟපෑවේ අවාසනාවකට වගේ මගේ අභාග්‍යයකට වගේ ඒ චිත්‍රපටිය කාලක් වගේ කරගෙන යද්දී එතුමා අසනීප වුණා අසනීප වෙලා මේ අභාව ප්‍රාප්ත වුණා ඉතින් ඒ නිසා මගේ ප්‍රථම චිත්‍රපටිය රිදී තිරයට කවදක්වත් සේන්දුනේ නැහැ මම හිතන්නේ 1958 58 හරි වගේ සමයි නමුත් ඊට පස්සේ අපේ යථාර්ථවාදී සිනමාවේ දොරටුව විවර කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ෂූරීන්ගේ ගම්පෙරළියෙන් ඔබට සිනමාවට එක්වෙන්න හැකියාව ලැබුණා ඉතාම සුළු චරිතයක් බලදාස කියන චරිතය. ඒ වුණ සුළු චරිතයක් වුණා තානජිත් මම ඒක ඉතාමත් මම කියන වැදගත් දෙයක් හැටියට සලකනවා මොකද එවන් චිත්‍රපටියක මගේ හිතේ කියන්නේ සිංහල සිනමාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර තිළිණයක් ලැබුණු හොඳම චිත්‍රපටිය නැත්නම් ග්‍රෝන් ප්‍රී තියාගේ ලැබපු චිත්‍රපටිය මගේ ප්‍රථම චිත්‍රපටිය වීම මම භාග්‍යයක් කොට සලකනවා මේ පාර ගේසරේ තරම් ඇඳෙන්නේ නේද ඔව් දැන් ඉතින් පුරුදු වෙන්නේ අනිත් සැරේ ඉච්චර වත්තන්න නැහැ ලව් බඳින්න කල්පනා Mr. James Pierce කියන්නේ විශ්ව කෝෂයක් හා සමාන සිනමා පිළිබඳ විතරක් නෙමේ සාහිත්‍ය නයනෝයි කලා විෂයන් කෙරෙහි පැතුරුණු විහිදුණු දැනුමක් තියෙන පුද්ගලෙක්. ඉතින් ඇවිදින ශබ්දකෝෂයක් මේ විශ්වකෝෂයක් වට වරදක් නැහැ. දැනුත් අපට ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. ඒ ගම්පෙරළියෙන් පසු මට කියන්නේ මං පෙත් පෑදුනා. මං ඒකට තිස් අබේසේකරට කෘතඥ විය යුතුයි. මොකද මට ඒ චරිතයට රඟ මාව තෝරගන්ට ලෙස පීරිස්ට හුඟක් අනුබලා දුන්න තිස් අබේසේකර. මිසරේ විතරක් කාගවත් බලපෑමක් නැතුව තනියම හිත හදාගන්න බලන්න. එතකොට අනිත් සේරම හරියාවි. සිර ගිහින් ඇත්ත කිව්වොත් මේ සේරම ඉවරයි නේද? එතකොට මාටින් නිදහස්. මාත් නිදහස්. ඒත් ඊට පස්සේ. ඊට පස්සේ මට හැම දෙයක්ම නැතු යාවි. මං පොලිසියට යන තීරණය කළොත් ඔයත් එනද මාත් එක්ක පොලිසියට යන්න. ඔයා හිතන්නේ මොකද්ද? බොහෝ රංග ශිල්පීන් ශාස්ත්‍රයට එක්වෙනකොට ඔවුන් බොහෝ විට ඒ චරිතය පිළිබඳව සිතනවා තමන් රඟපාන්න තෝරගන්න චරිතය ගැන. ඔවුන් බොහොමයක් කැමති වෙන්නේ තරුවක් විදිහට ජනප්‍රිය වෙන්න. මේ තරුවක් විදිහට තමන්ගේ ප්‍රතිරූපය රැකගන්න. දැන් ඔබගේ රංගන දිවේ මුල් අවධියේ ඉඳන්ම අපි විමසිලිමත් වුණොත් පැහැදිලි වෙන දෙයක් ඔබ ප්‍රතිරූපය ගැන නොසිතා චරිතවල රඟපෑපු නළුවෙක් විදිහට. දැන් බටහිර විචාරකෝ කියනවා ඇන්ටි හීරෝ කැරක්ටර්ස් කියලා ප්‍රතිවීර චරිත. දැන් උදාහරණයකට රන්සලු වගේ චිත්‍රපටයක චරිතයක් හොඳයි නරකයි කෝකිලයෝ කෝකිලා බැද්දේගම වගේ චිත්‍රපටවල කරපු චරිත දිහා බැලුවාම මේක පැහැදිලි වෙනවා. ඉතින් මට මතකයි එක්තරා විචාරකයෙකුත් සඳහන් කළා ඔබ ප්‍රතිරූපය ගැන නොසිතා රඟපාන නළුවෙක් කියලා. ඉතින් මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? අනුමන් මෙන්න මෙහෙමයි. දැන් මම හිතන්නේ මොකද දැන් චිත්‍රපටියක හෝ වේදිකාවක හෝ එහෙම නැත්නම් ටෙලිනාට්‍යක රඟපානකොට මම මුලින්ම කල්පනා කරන්නේ මේ චරිතය තුළින් මම ජනප්‍රිය විය යුතුයි කියලා නෙමෙයි. මම මේ චිත්‍රපටිය මොනතරම් හොඳින් කළ යුතුද කියලා, මේ චරිතය මොනතරම් ජනප්‍රිය විය යුතුද මිනිසුන් අතර. මේක කඩේ අස්සේ ඉඳන් කතා කරන්න බෑ.
අනික ආරච්චි දන්නෝනේ කාසිම් ලිබේ අපි එක්ක තියෙන වෛරය. ආරච්චි ආණ්ඩුවේ ලොකු රස්සාව කරන කෙනෙක්. වාඩි වෙන්නකො. පැද්දේ ගම මිනිසුන්ට මගේ මුළු සේසතම ණයට දී. කවදද ඉතින් මං ආපහු ඒවා බේරගන්නේ? ඒකනේ මම මුදලාලට කිව්වේ කරන වැඩේ. මොනවද කරන්න තියෙන්නේ මිනිසු නිකන් ඉන්නවනම්? හැමදාම උන්ට වාසිය මට පාටුව. සියලු කාර්යයන්හි දක්ෂ වෙන්න ඕන. මොකද නටන්න හරි. දැන් මම සිංහල චිත්‍රපටයේ මල් වතු වටේ මල් පඳුරු වටේ දිව්වා. ඒ වුණාට මම අනිත් අයවගේ හුඟක් ඒ වැනි දර්ශනවල පෙනී හිටියේ නැහැ. මොකද මට නටන්න බැරි නිසා. මම සිනාසුනා පුළුන් පොදක් කළමා ලඳ කිවාසනා නම මොනාලිසා උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා තුරුල් උනා ඇහිරි පොද හැඟුම් සලාලා ඔබ අතීතේ ඉඳන්ම පොතපත කියවීමට බොහොම ලැදි පුද්ගලෙක්. දැන් බටහිර යථාර්ථවාදී නවකතා හැම කියවලා මම හිතන්නේ ඒ ආභාසයෙන් ඔබට හිතෙන්නේ නැති සිනමාවෙත් සංකීර්ණ චරිත තෝරගන්න ඕන කියලා. කියන්නේ සුදු කළු ભેදෙන් තොර පැතලි නොවන චරිත. ඒකේ බලපෑමක් තියනවාද මේ වගේ මුල් කාලේ ඉඳන්ම මේ සංකීර්ණ චරිත තෝරගන්න? ඔව් මගේ ඉතින් ඒකයි නොවනේ එකලම දැන් නළුවෙක් හැටියට මගේ යම් කිසි හැකියාවක් තියෙනවා නම් ඒක ඉස්මතු කර ගැනීම අභිලාෂයත් ඒකට පෙරදැරි වෙන්න ඇති මොකද සංකීර්ණ චරිතම සොයා යෑම ඉතින් දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා නේද ඇත්තටම පිටපතේ සංකීර්ණ චරිතයක් තිබුණත් ඒකේ අධ්‍යක්ෂය කරන එක්කෙනාට ඒක ඉස්මතු කරන්න බැරි නම් මගේ හිතේ මොනතරම් හොඳට රඟපෑවත් රඟපාන්න අමාරුයි ඉතින් අර කියන්නේ ඉඳලා හිටලා විදිල්ලකින් යම් කිසි දෙයක් ආලෝකමත් වෙනවා වගේ තැනින් තැන හොඳ රඟපෑම් තියෙන්න පුළුවන් නමුත් සමස්තයක් හැටියට මං හිතන්නේ චරිතයක් මවන්න පුළුවන් Thank you.
ආරම්භ කරපු තත්වේ ඉඳන් ආපසු බලනකොට අපි කොහොමද දැන් මම රඟපෑපු චිත්‍රපටියක් දිහා බලනකොට ඒ කියන්නේ රඟපෑම ගැන පතපත කියවීමෙන් ඒ වගේ හොඳ චිත්‍රපටියල එවැනි චරිතයක් හෝය හා සමාන චරිතයක් දැක්මේදී ලබන අත්දැකීමෙන් නැවත අවුරුදු ගානකට පස්සේ බලනකොට ඕන කෙනෙකුට අනිවාර්යෙන් හිතෙනවා මගේ හිතේ නළුවෙකුට අනේ මේක මේට වැඩි හොඳට කරන්න තිබුණා නම් කියලා. ඉතින් ඒ අනුව නම් සෑහීමටපත් වෙන්නේ නැහැ. නමුත් ඉතින් අපි කල්පනා කරනවා ඉතින් අපි හැමදෙනාම ඒ කියන්නේ කාලය ගෙවි යන එක අපිට වළක්වන්න බෑනේ. ඉතින් මගේ හිතෙන් මට එක්තරා විදියක තෘප්තිමත් වීමක් කියලා කියන්න බෑ සතුටු වීමක් කියන්න පුළුවන්. ඉතින් මගේ මට දැන් ගාමිණී ජෝතරන් විවිධ චරිත කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් මට ලැබුණු චරිත අනුව මොකද සමහර විට දැන් අර මේ මේ හුඟක් මට මුල් අවදියේදී ලැබුණේ මේ මානසික පැනයන්ගෙන් පරිපීඩිත වුණු චරිත. ඉතින් ඒවා කරද්දී මගේ හැකි උත්සාහයෙන් මම ඒවා කරලා මගේ ශක්ති ප්‍රමාණයෙන් ඒවට සාධාරණ ඒටු කරන්න බැලුවා. ඉතින් දැන් ආපසු බලනකොට නම් අරක හිතෙනවා ඉතින් මීට දැන් තියෙන අත්දැකීම් උඩනම් මේක මීට වැඩිය හොඳට කරන්න තිබුණා නේද කියලා. දැන් එතකොට අපි කිව්වා ඒක දැන් විහිළු එහෙම කියන එකත් විහිළු කතාවක්. මොකද දැන් දෙලොක් අතර චරිතේ දැන් මට දැන් රඟපාන්න ලැබුණා නම් කියනකොට මම කල්පනා කරන්නේ නැහැ දැන් මගේ තියෙන බඩ කඳ බඩ මහත් වීමයි වය වියපත් වීමයි ඒව කල්පනා කරන්නේ නැහැ. මොකද ඒක තුරුණු වී කෙනෙකුගේ චරිතයක්. සමහර අය ඉන්නවා දැන් සමහර අධ්‍යක්ෂකවරු ඉතාමත්ම සියුම් විදියට අධ්‍යක්ෂණය කරනවා. මොකද අපි ලෙස්ටර් ජේම්ස් වීරිස් මහත්මයා, ගාමිණී පොන්සේකා මහත්මයා, සුමිත්‍රා වීරිස් මහත්මයා, දැන් විශේෂයෙන්ම ගාමිණී පොන්සේකා මහත්මයා ආගේ සිරිතක් තියෙනවා. දැන් එයා රඟපෑන්න කියලා උපදෙස් දෙන නෑ. එයා ඒ කරන දේ කරලා පෙන්නනවා. ඒ කියන්නේ එයාව අනුගමනය කරන්න කියනවා නෙමෙයි දැන් මට ඕන මේ ටික කියලා. දැන් ටයිටස් තොටවත් ඉතාමත් දක්ෂ නළුවන්ගෙන් දක්ෂතාවය උකහා ගන්න පුළුවන් මිනිහෙක්. මොකද මගේ හිතේ ටයිටස් තොටවත්වත් මගේ හිතේ මම දන්නවා අය නැටුම් ශිල්පය ආධාරලා තියෙනවා. ඒ වුණාට රඟපාන්නට මගේ හිතේ එක චිත්‍රපටික රඟපෑවා මුල් යුගයේ. ඉතින් මගේ හිතේ ඉතාම දක්ෂ නළුවෙක්. මොකද නළුවෙකුට කියලා දෙනවා මල්ලී මට මෙන්න මේකයි ඕන, මන්නට මෙන්න මේකයි ඕන, මෙන්න මෙහෙම කරපන් කියලා. ඉතින් එයා මෙන්න මෙහෙම කරපන් කියලා එයා කියන්නේ ඒක කරන්නේ මේ හිතේ. අර එකෙක් අධ්‍යක්ෂකවරු එක එක ක්‍රම උපයෝගී කරගන්නවා. ඉතින් මගේ හිතේ දැන් නළුවාගේ හැකියාව මෙන්ම අධ්‍යක්ෂකතුමාගේ හැකියාවත් වැදගත් වෙනවා. එවැනි මේ රංගනයක් මේ කියන්නේ ඉස්මතු කරගෙන ගලන
ti dolak sihil vindin ai gasak velena sihini velak pahas labanai teng Tony ay adhyakshakavaraya karya harunahama තිරනාටක රචනයත් ඇතැම් විට නළුවෙකුගේ රංගන කාර්ය උපනංවා ගන්න බලපාන්න පුළුවන්. තිරනාටක රචකයෙක් විදියට ඔබ කොහොමද මේක දකින්නේ? ඇත්තටම දැන් ඒ දැන් එතන මම මෙහෙමත් හිතනවා දැන් කොතර හොඳ තිරනාටකයක් වුණත් සමහර වෙලාවට දැන් නිෂ්පාදක අධ්‍යක්ෂතුමාට ඒ අවශ්‍ය සම්පත් දෙන්නේ නැත්තම් එහෙම නැත්නම් තවත් අඩු එහෙම නැත්නම් ඕනතාවයන් එහෙම තියෙනවා නම් අධ්‍යක්ෂකට වුණත් ඒක ඉස්මතු කරන්න බැරි වෙනවා. ඉතින් පිටපත්ේ හොඳ වීමෙන් දැන් සාමාන්‍යයෙන් කියවනක් තියෙනවානේ දැන් හොඳ පිටපතකින් නරක චිත්‍රපටයක් කරන්න පුළුවන් කියලා. හැබැයි නරක චිත්‍රපටියකින් නරක පිටපතකින් හොඳ චිත්‍රපටියක් කරන්න බෑ. ඒ දැන් එහෙම පිළිගැනීමක් සිද්ධාන්තයක් තියෙනවා. ඉතින් මං හිතන්නේ හොඳ එක අර දැන් තිර නාටකයේ හොඳ වුණු පළියට අපිට හොඳ රඟපෑමක් බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් හැබැයි හොඳ අධ්‍යක්ෂකවරයෙක් ඒක කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක මතුවෙන දැන් උදාහරණයක් හැටියට මම කියන්න කැමතියි මම ලිව නිසා නෙමෙයි දැන් පවුරුවල්ල චිත්‍රපටියේ මුල් තිර නාටකය කතාවත් මගේ මුලින්ම අපි ලියලා තිබුණේ සම්පූර්ණයෙන් වෙනස් විදිහකට නමුත් දැන් ප්‍රසන්න විධානකේ ඒක අධ්‍යක්ෂණය කළා ඉතින් මට කිව්වා ප්‍රසන්න ටෝනිය අපි ඉඳගෙන මේක නැවත ලිවීමක් කරමුද කියලා ඇත්තටම මුවන් මම මේ අවස්ථාවේදී කියන්නේ මම ලියලා තියෙන හැම තිර නාටකම වගේ අධ්‍යක්ෂක මේ වරයක් කළා කතා කරලා සාකච්ඡා කළා මොකද දැන් සමහර ඒවා නවකතා මත පදනම් කරගෙන හදපුවා. ඉතින් දැන් ඒ නවකතා කරුවාට හෝ නවකතා කාරයට කියන්ට එයා කියන්ට හදන දේත් කියන්නේ ඒක නොමැකෙන්ට ඒවා රඳවාගෙන ඉතින් මං නිතරම අධ්‍යක්ෂක වරුන් එක්කලා සාකච්ඡා කරලායි කරන්නේ.